අපි ගිය වර්ෂයේ කීවා ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා වශයෙන් අපිට මේ වර්ෂයේ සියලුම සේවකයන්ට ගෙවන්න පුළුවන් රුපියල් 10000ක්. වැටුප් වැඩි කරන්න බෑ. එහෙම මුදලක් නැහැ. දැන් මේක කෙලවරක් නැතුව මෙහෙම කරන්න බැරි නිසා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට කීවා මේ සියලුම වැටුප් විෂමතා ඉවත් කරලා වැටුප් ප්‍රතිසංවිධානයක් කරන්න යෝජනා ඉදිරිපත් කරන්න කියලා විශේෂඥ කමිටුවක් පත් කළා. එතුමන්ලා වාර්තාව සකස් කළා අතුරු වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන යෝජනාව ලෙස තිබුණේ 2025 අවැලේකණයට ඇතුව කරන්න කියලා. රාජ්‍ය සේවයේ සියලුම ශ්‍රේණි දැනට 30 ගණනක් තියෙනවා. ඒ ශ්‍රේණි සියල්ල ශ්‍රේණීන් 4කට අඩු කරනවා. 2025 වර්ෂයේ සිට සෑම මාසකම රුපියල් 25000 බැගින් ජීවන වියදම් දීමනාවක් සියලුම රාජ්‍ය සේවකයන්ට ගෙවනවා. මේ ජීවන වියදම් දීමනාව අවුරුදු 3ක් ගෙවන්නේ. අවුරුදු 3ක් සඳහා තමයි අපිට අයවැය හදන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබෙන්නේ. ඉතිහාසයේ විශාලම වැටුප් වැඩිවීම. මූලික වැටුප් වැඩි කරනවා 124.35% අතර ප්‍රමාණයකින්. 4න් 1ක් වගේ ප්‍රමාණයකින් මූලික වැටුප් වැඩි වෙච්චාම රජයේ සියලුම සේවකයන්ට පහළම ඉන්න ශ්‍රේණියේ කෙනාටත් මාසකට රුපියල් 55000 ලැබෙනවා. මේක තමයි යෝජනාව. මේ යෝජනාව මෙහෙම කරන්න පුළුවන්කම ලැබුණේ අයවැය ලේකණෙන් දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව දෙන්න පුළුවන් ප්‍රමාණය තීරණය කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වර්ෂයේ ඇස්තමේන්තු කළා තියෙන්නේ ලංකාවේ ආර්ථිකය 3%කින් වර්ධනය වෙයි කියලා. ඒක නිසා ඒක ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවිරු දෙවන්තම රාජ්‍ය සේවක වැටුප් වර්ධනය හා වැටුප් විෂමතා ඉවත් කිරීමේ යෝජනාව තමයි ක්‍රියාත්මක කළා තියෙන්නේ.